ආත්ම ගණනාවකට යනවා. ඒවල විපාක වශයෙන් එන්නේ සමහරට ඔය බැඳට තමන්ගෙම දරුවෙක් වෙලා හිටපු ආත්ම තියෙන්න පුළුවන් පෙර ආත්මවල. ඔකට මම තේරුම් කරන්න යන්නේ නැහැ. වෙලාවක් වුණොත් ඔය බහු මන්දිර කියලා තියෙනවා, එඩ්ගාඩ් කේසි මිනි මැන්ෂන්ස් කියලා ඉංග්‍රීසි වලින් තියෙනවා, බහු මන්දිර. එතකොට අපිට තියෙනවා මේ කර්ම හුවමාරු තමයි අපේ මේ සිද්ධ වෙන්නේ හැම දෙයකටම. දැන් ස්වාමිවාසයටත් එකපාරටම බ්ලැක් අවුට් වගේ යනවා. ඒවටත් කර්ම හේතු තියෙනවා. ඉස්සර රහතන් වහන්සේට හරි මොනහරි කට්ටියට මොනහරි චූටින් හරි මොනහරි කල්පනාවකින් හරි කල්පනා කරා නම් ඒ කල්පනා කරපු අය අනුව තමන්ට එක එක විපාක විදියට එනවා. හැම දෙයකම අපේ රියක්ෂන් එකක් තියෙනවා. ඒකයි අපි මේ වෙලාවේ මේ වලින් අපිට ඒ කර්මය න්‍යායක් වශයෙන් මෙහෙම මේ දෙයක් අවස්ථාවක් එනකොට අපි ඒක දුක් වෙන එකක් ද්වේෂයක්. ඒකට තමයි ධර්මයේ දාණ්ඩ වෙනවා, ධර්මයේ පාවිච්චි කරන්න වෙනවා. තමන් ඒ අතීතයේ වෙච්ච එක ඉවරයිනේ. එතකොට ඒ වගේ මේක විපාකයක් කියන එක අඳුරගන්න එකයි අරම අතීතයටත් අනාගතයටත් හිත යන්නේ නැති ප්‍රැක්ටිස් එකත් එක්ක, මේක සිතුවිල්ලක් නේද කියන එකත් එක්ක අර තමන්ට මේ දුක දැනෙන්නේ නැති මට්ටමටම ධර්මයේ කල්පනා කරලා වටහා ගන්න එක ළඟට ගේන්න ඕනේ. එතකොට තමයි ඒක එහෙමම අහෝසි වෙලා යන්නේ. ඒක ඉගෙන පාඩමක් ඉගෙනගෙන ඒකයි ওই වගේ දුකක් ඉදිරියට එන්නේ නැති තත්වයක්. හිතෙන් දුක් වෙවි ඉන්නකොටත් ඒකත් එක විදියකින් ද්වේෂයක්.